සරණයි ඔබ සියලු දෙනාටම අද අපගේ ආධ්‍යාත්මික භික්ෂන් ය නලිකා ඔස්සේ ප්‍රායෝගිකවම අධ්‍යාත්මික ජීවිතය ගවේශණය කරන ඔබසිට. තෙවිනිස වැනි ප්‍රායෝගික සමතම භාවනාවක් සම්බන්ධයෙන් අපි නිරන්තරයම් අවබෝධය ලබා දෙන්නට යෙදනා. එතකොට මේ භාවනා ඔස්සේ අපි විවිධාකාර පැතිකඩවල්ලින් මේකට අඩිතාලම මූලික වශයෙන් දාගන්නට අවශ්‍ය පදනම සකසාගන්නට අවබෝධය ලබාදුන්න ප්‍රායෝගිකෝම් පුූුණු කරන ආකාරය. ඉතින් ඒ සම්බන්ධයෙන් ගොඩක් අයට අදදැකින් ලැබි ලතියනම් ඒ වන කොට දෙබගේ ප්‍රායෝගිකව පුහුණු කරමින් සිටිනම් ඒ කාරණාව ගැන අපි සතුතු වෙනවා. ඉං ඒ ප්‍රායෝගිකත්වය තුළ තමයි ඔබට මේ භාවනා ක්‍රම සම්බන්ධය මේ වගේ මූලික අඩිතාලම සම්බන්ධයෙන් මේ වගේ කුමද්ද සිද්වෙන්නේ කොයිකොයි පැතිකඩවල්ලවට එයා හැකිවන්නේ කියන ගැන අවබෝධයක් ලැබෙන්නේ න්න මේ ද මත් වැදගත් ඉති ආධ්‍යාත්මකත්තේ දියුණු කරනවා කියන්න හැමදාම වචනවල් වලට සීමවෙලා ඉන්න එකක් නෙබේ. සමත භාවනාවක් වේවා විදර්ශනාභාවනාකය මේ වගේ නිරන්තරෙන් අපි කතාකරන වචන අපේ දේශනාවල්ල තියන වචන. මෙ උදවකරගන ඔබේ ප්‍රායෝගික්කෝ දියුණුරගනීම තමයි සිද්ධ කරගන්න ටෝනේ. අන්න ඒදේම තමයි මේ ්‍රිපිටකේ තුළ සඳහන්වෙන්නේ. ත්‍රිපිටකේ තුළ තියෙනදේවල් හැමදේම අපි කියවන එකට විතරක් සීමා කරනඕන. අටපාඩන් කරන එකට විතරක් සීමමාක් කරනඕන. ඔබ අහන ධර්මදේශන වනත්. අහන්ඩ විතරක් සීමක් කරනවා නම්, ඒකින් ඔබට යම්කිසි කුසලයක් අත්වය නවා මිසක් කැරෙන්. එතනින් හා ඔබට මේ ආත්ම භාවය කරගත යුතු සහ කරගන්නට පුළුවන් දේවත් කරගන්න බැරිවිෙන තත්වට පත්වෙන මුකද ඔබේ ප්‍රායෝගිකත්වයක් නොමැතිකම නිසා. ඉතිං අදට අපේ දේශනාය ආනායින්න ඕන තරම් ප්‍රායෝගික වේදෙන. ඒ අතර සිටිනවා ප්‍රායෝගික නොේද මේ දේශනා දැනුමක් පමණක් කරගන්න අය. ඒ වගේ මේ වගේ මොනවාද කියන්නේ කියලා අහන්න කැමැති අයි ඒ සීමයෙන් විතරක් රැදිල ඉන්නා ඉන්න. ඉතින් අපි අවවාධයක් වශයෙන් ලබා දෙන්නේ කොයිම වෙලාහොත් ඔබ ප්‍රායෝගික වෙන්න ඇතුව මේ සීමය විතරක් රැදිලයින් දෙප ප්‍රායෝගික වෙන්න එක තුළ ඔබට ලොකු අවබෝධයක් අත්දැකීමක් සහ සැනසීම ගොඩාක් දේවල් ලැබෙන්න ගන්නවා මේ වචනවල්ල්ල තියෙන තේරු. ඒ අපි අත්තිදින්නට පුළුවන් හැකියාව තියෙන. එතකොට තෙවිනිස ගැන සඳහන් කරද්දි. දැන් ඔබට පුළල්ම පුළු අවබෝධයක් ලැබිලා තියන. අපේ දේශන අආධ්‍යාන් භක්‍ෂ නිටිප නලිකා ඔස්සේ සෑහෙන් අවබෝධයක් මේ වනකොට ලැබිලා තියෙනවා. ඒක සමා කරන්න බෑ. එතකොට ඒ අවබෝධය ප්‍රායෝගිකොම අවබෝධය. සහ ඉදිරියට වෙන දේවල් කරන්න පුළුවන් දේබ ඒවගේ දවල් ැබිලා යන. එතකොට තවිනිස කියන භාවනා ක්‍රමය. අපි මූලිකකාල ඒ ක්‍රමයකින් ආරම්භ කරත් පසුකාලීන වෙන්න අප විවිධ ක්‍රමලින් විධ භාාව ක්‍රමෝස්ේ ෙවිනිය අවධිකරගන්න පුළුවන් ක්‍රම කියල දෙන්නට යදනම්. ඉතින් ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කසින භාවන අඔස්සත් මේ අවිධ කරගන්න පුළුවන්න්නේද. ඇතකත් ්‍යයාන පැතිකඩවල්ලට යන්න පුළුවන්න්නේද පංචාභිද්ඥා හැකියවල්වට විශේෂෙන් තෙවිෙන ඇස වගේ නැත්තන් දිබ් චක්කුමේ ඥානයේ මේ වගේ පැතිකඩවල්ලට යන්න පුුවන් හැකියාව තියෙනවනේ ද කියන එක අහලා තියන. හැකොට පුලුවන් කසින භාව කොස්සේෙ එවනි අඇස අධිකරගන්නට පුළුවන් විදිී කියල දෙන්න කියන. ඉතින් මම මෙවා කියල දෙන්න කැමැති නිර්ලෝබීව ඔබට කියල දෙනවා. ගැටලෝ තියෙන්නේ ඔබ සමහරක්ලාට මේ භාවනාකරම ඔක්කෝම කලවන්කරගන පුහුණු කරන්නට උත්සාහරනවා. අන්න එක තමයි ගැටලු සමහරකයි මෙවවා අහනා විතරයි පුහුණුරන්න නිකන් දැනුමට විතරක් අහන. අවස්ථා තිය ඉතින් යම් කිසිෙන ප්‍රයෝජනයක් ගන්න අවස්ථාව වල් තියනවා ඉතින් එවැනි අයට හරිම එකක ගැලපෙන්න්න තමයි මම කියලෙන්නේ හමනැත්තුව ඔබ හන හැම ප්‍රශ්නකට මම උත්තර දෙන්නට බැඳි ලනෑ. මොකද ඔබ ප්‍රෝජනයක් ගන්නවා දැක්කොත් පමණයි මම උත්තර දෙන්නේ සහ දේශාවකින් එවට පිළිතුරු දෙන්න ඉතින් එකත් මතක තියාගන්න කොමනමු මම කසින භාවනාවක් කොස්සේ කොහොමද තෙවිනි ඇස වගේ අධ්‍යහත්මික හැකියාව. හොම අධිරගන්නේ ඒ පැතිකටට යන්නේ කියනක කියල දෙනෙනවා අනිවාර් මේ දේශනාවත් තුළ. ඉතින් ඔබ මාත්‍රගාණු කූලෝ දක්කින මේ තේචෝ කසිනය ඔස්සේ තෙවිෙන ඇස විරෘත කර ගැනීම තමයි ම කියල දෙන්නට බලාපොරොත්තු වෙන්න. එතකොට අපේ ත්‍රිපිටකය තුළ වුනත් විසිද්ධි මාර්ගය වගේ පොත තුළ වුනත් අභිධර්මය තුළ වුනත් සඳහන් වෙන කසින භාවනා ක්‍රම තියනවා එක කසින දහයක් තියනවා. ඉතින් ඒ කසින දහය තමයි. ඒ පටවී ආපෝතය ජෝවායෝ ඇදිහිල්මට නීල්ල පීත ලෝ හිත ෝදාත, හිටස්ස ආලෝක ආකාස කියන මෙන මේ කසින දහය තමයි තියෙන්නේ. එතකට මෙව්වා ප්‍රකුණ කරන්න විවිධාකාර උපකාර කරගන්න අවස්ථා තියෙන. එතකට ම මේ දහයම මේ දේශනාව තුළ සඳහන් කරන්නටේ දෙෙන්න. මාත්‍රකානුකූලුව තේජෝ කියන කසිනය සම්බන්ධය පමණක් ඔබට මේක කෝමද දියුණු කරගන්න කියන එක කියල දෙනවා. අවශ්‍ය වුණනොත් ඉදිරියට මන් බලලයිඉවෙරලා. මේ දේවල් ඉතුරු කසින සම්බන්ධියනුත් යන පැතිකඩුවල් කියල දෙනවා එතකොට මේ දේශනාව තුළ මං ඉස්සල්ලකි වගේ තෙවිනිස්සට තමයිඉතින් කියල දෙන්නේ නැතන් දියාන පැතිකට යන විදිියෙන් නෙවේ ඉතින් තෙවනිස අවධ කරගත්තා යට ඕනෑම භාවනා ක්‍රමයකින් ැ අපි බුද්ධාන උස්සති වගේ භාවනා ක්‍රම කියලදිල තියෙන ආනාපන්න සති වගේ භාවනා ක්‍රම කියලා තිේ ඕනෑම භාවනා ක්‍රමයකින් තෙවිනිස අවධ කරගත්තට පස්සේ එතනින් එහාට අරූපාවච්චර දෙයායනවලට යන විදීතින් ඒකට්ටට ඒ ක්‍රමෝලිින් යන්න පුළුවක්. ප්‍රඥාව තිය නොන ඔබට බද්ධක් තියෙන ොන ඒ ගලපගෙන දියුණු කරන්නට පුළුවන් ඉතින් දෙෙෙන සක් අවි කරගන්නට විධ භාවනා ක්‍රම භාවිතා ක්‍රර අර අපි කියල දීල තින අරුපාාවචර්ධ්‍යානට යන විදී දේශනාහලවිල්ල ඒම උත්සාහකරන්නට පුළුවන්. ඊට අමතරෝ ඉතින් අපි කියල දෙන්න ආශ්‍ය මොහොතේ දී අවශ්‍ය කාලෙදී දැන්ට ඔබ මේ විදියට කටයුතු කරන්න හොඳ අද අපි ප්‍රායෝගිකෝ කොහොමද මේක පුහුණු කරන්නන්නේ තේජෝ කසිනය කියන කොහොමද දියුණු කරන්න කියනක සබන්ධයෙන් අප ඔබ අවබෝධයක්. ලබ දෙන්නම් ප්‍රායෝගිකෝම. දැ තේජෝකසිනය කියල කියන තේජෝ කියල කියන ගින්දර. එක ඔබාර්ථය දන්නවා ඉතින් තේජෝ කියන වචනන්නේ තරම දැන ගන්නට ඔන්නවම් ස්සල මන් සදාංකර පොත්පත් කියව විශේෂරයේ රුකාණය යක ස්වමින්න්වන්සේ අභිධර්මය සම්බඳධ පොත්පත් විසිද්ධිමාර්ගයේ එවගේ මන්තර්ජාලය තුළත් ඔබට හයා ගන්නට පුළුවන්ගේ YouTubeබ් එක තුළ වුණන ස්වමින්න්වහන්සේලා මේ ගැන්න විස්තර කරලා තියෙනවා. එතොට මේ තේජෝ කියන ගින්දර් ස්වභාවේ මේ දැවේ ස්වභාවය තමයි මේකට ආයිති වෙන්නේ එතකොට මේකෙ අපි ගොඩක්ම මේ කසිනයක් විදිට භාවනාවක් විදියට භාවිතා කරදි ගින්දර තමයි අපි ගොඩක් කලාට භාවිතා කරන්න එතකොට සාමාන්‍ය මේක ඒකාලි ස්වාමින් වහන්සෙල්ල භාවිතා කරලා තියෙන සස්භාවික ලැවගිනි එහෙම භාවිතා කරලා තියෙනවා ගින්දර ස්ොභාවිකම ඇතිවෙන දේවල්, එහෙම භාවිතා කරලා තියනො මන්ගේ කසිනය නැත්තන් හිතද උු කරන්නට. ඒගේ එහෙම නැතුවත් අපිට භාවිතා කරන්නට පුළුවන් හැකියාවත් තිනවා. ඒ කොහොමද දැන් බ මෙම මෙතනින්ද ප්‍රායෝගිකෝ ඒදෙන්න්න පටන්ගන්න තේ කසිනයක් ඔස්සේ ඔබ කරන්නට කැමිනම්. ඔබට කැමතින මේකට පහනක් භාවිතා කරන්න පුළන් සුදුසුමුදේ පහන කොට ඔබ ගහි අයින ගඩක්ම මේ දේශනා හනුවනක් පැවිදි කෙනෙක් වෙන්න පුුවන්. මේ පහනක් භාවිතා කරලා ඉවරලා මේ පහන හොඳට දල්ුවන්න කියන්නේ තිරේ හොඳට දල්ුවන්න ඉටස මේගේ සම්පූර්ණයෙන් පෝල්තෙල් දාලා ගොඩක්වෙලා දැල්ලෙනිදිට ඔබට කැමිති පහනක් භාවිතා කරන්නට පුළුවන්. මෙහෙම භාවිතා කරලා වෙල්ලා ඔබ භාාවන කරන්න ස්ානයක් තෝර ගන්නවනි සහරක්කිට ඔබේ ගෙදර බුද්ධමන්දිරේ වෙන්න පුුව ඒගේ ඔබ ෙදර ඔබේ කාරේෙන්න්න පුළ හෙම ැතම ඔබයි ගෙදර ඔබ බාවනා කරන වෙන තනක් වෙන්න පුළො. කෝම නමුත් ඒතැන ඔබ ගියාට පසෙලි මහන් තැනක් වෙන්නත් පුළුවන් ගෙදර තියෙන. මේ වගේ තැනකට ගියාට පස්සේ පහන තියන්න. කියයල වෙල්ලා එතන ස්ථානගත කරන්න ඒ ඔබේ සුදුසු පරිදදි ස්ානගත කිරීමක් කරන්න හැබයි. ඔබේ භාවනාව ඉරි අව්වට. ඔබ පුටුවකීදම් මේ දේ භාවි භාවනා කරන්න මේ කසිනය වඩන්නට පුහුණු කරන්නට බලාපොරොත්තු වෙන නම් ඒ ඇස්මට්මට තියාගන්නට ඕන අනිවරමන්න මේක මතක තියාගන්ඩ. ඒවගේම ඉරිියවෙන් නිම් බද් පර්යක ේවා පත්මාසනයෙන් වේවා. එතකොට මේ එරමිණිය ගොතාගන කියන මේ වචනලින් අර්ථගන්න වන ඒ රිය්වලින් භාවනා කරන්නට බලාපොරොත්වයන නිවාරය ඒ තමන්ගේ ඇස්මට්ටට මේක තියයාගන්න ඕනේ ඇස්මට උඩින් තිගත්තු ත අපිට අපහසුයි. එතකොට ඒක නිසා අනිවාරෙන් ඇස්මට්ටමට තියාගන්න ටෝන. දිල්ලඟ දේ තමයි මේ පහන් දැල්ල හුළඟට හෙල්වෙන් නැතිවෙන්ඩ ආවරණයක් තියෙන්න්න ටෝන ොඩක් වීදුරු ආවරණයක් වගේන සුදුසුයි. එතකට ඒ විදුරු ආවරණය ඇතුළි දැල්වන ඒ දැල්ල එහට මෙහට නටනෙක අඩුුවනි හුළඟට චලනය වෙනවා කියන අඩුවෙනවා. එතොකොට එක අර කෙලින් වගේ තියන නැත්තන්. පොඩිහුළඟක් කාවත් චලනය වුනොත් අපිට ඒකට හිතේක අග්‍ර කරන්න අපහසුයනො. එක නිසා මේ මොකක්හරි ආවරණයක් කියයාගන්න ොඳ හැබැයි අපිට දැල්ල පේල ඕන පහ නනිවාරයෙන් ති වීදුර ආවරනයක් වගේ තියෙනනො වඩස් සුදුසේ. එතකොට ගොඩක් වාතය හෙල්ලෙන් නැති පරිසර දැඟේ ඔයාගේ කාම්බරය භාවිතා කරන්න පුලන් ඒ වගේ කාම්්‍රෙ වාතයනවා අඩුයි වගේ නම කාමරිත් භාවිතා කරන්න පුළන් එතකො හෙල්ලුම් නැත්තන්වාතයකට. භවිතා කරන්න පුලන් ඉතින් ඒක ඔබ සකසාගන්න මොකද අනිවාරයෙන්ම මේ දැල්ල කියන එක ගොඩක් නටන වනම් අපිට හිත එක කරගන්න බෑ හිත ඒකට සමාධිගත කරගන්න බෑ එක නිසා ඒකන සුදුසු ආවරණය ඔබ සකසාගන්න ඕන අනිවාරෙන් දැල්ල පේෙන් ලෝනි ඉති මෙන්න මේ විදියට පලවිනිකුට සකසාගන්න හිට පස් ඉස්සලමංක වගේ තමන්ගේ ඇස්මට්ටමට දැන් හිතන්න කොයා ඉස්සල් ලමං කිවදේ පැහැදිලි කරන්නම් දැන් ඔබ බද්ධ පරයන්කින් ඉඳ ගන්නවනන් ඔබේ ඇස් දෙක්කටම ඒ ඇස්මට්ටමටම තියෙන පරිද්දෙම ඒ පහන සකසා ගැනීම ආවරණය කරලා තබා ගන්ඩ දුර ප්‍රමාණය කිව්වොත් මෙතන. දුරත් නොවෙන ළඟත් නැති සීමාව තියන් වැඩිය ලංවෙෙන් එප තකට දැන් පේ ඔව්ධාරණයක් විදිට රූපාහහිනිි බලන සීමාව තියෙෙන එකන් ගොඩක් දුරට නවේ. යම් සීමාව කොයාලා ඇස් දෙකට හොඳ නැතින්දර රූපහනිවී කරන හොඳ නැතින්ද යම් ප්‍රමාණය මීට දහයක් වගේ දුරිින් ඉදන්න බලන් මීට පහකරි දාහයක්කරි සීමාව අතරතියාගන්න. ඒගේ දුරක් ප්‍රමාණය තියාගන දදුරත් නෝව ලළගක් නොවෙනක වාට ැල් අනිවාරෙන් හොදටම පේන්නත් වව ඇස් දෙ රගෙන මුල්කොට කරන්න එතකට ඉසරටම පැහදිලි කරදි තේරෙ. එතකොට මේ කියන දැල් හොඳ පැහැදිල පේන්න වන හැබයි වැඩියි පහනට ලං නොවෙන්නත් ඒවගේ දුරින් නොවන්නත් මධ්‍යස්ත තැනක ඉදගෙන ඔය කටයුතු කරන්න ඕන මේ දැල්ල දිහා බලාගෙන. එතකොට මේගේ මධ්‍යස්ථ තැනකින් ඕනේ මධ්‍යස්ත ප්‍රමාණයක දුරකින්. එහෙමද ගන්න මේ දිහා ලාගෙන ඉන්න පුළුවන්වෙන්න ලඕන. එ එකකොට ඔයාට කැමති නම්ගදයාතාම මේක භාවනාවට අවශ්‍ය සමාධය ගොඩනාගර නැති නිසා ඕනෑම කෙනෙක් මේක ජාතිකුලාගම් ේදයක් නෑ සුදුකල දුපත් පෝසත් බේදයක්න්න ඕෑම කනෙට ප්‍රරුණු කරන්න පුළුවන්. ඒවගේ තමයි මෙකට වයිසීමාවකුත් නෑ වයිසීමාවක් නැති නිසා. කැමැති මුල් කාලේ ඕනෙම කෙනෙට දැන් තමන්ගේ අපි උදාාරණයක් විදිරගතු තමන්ගේද මේසේ ගමකු මේසි අරගනිවල්ල ඒ මේ සුඩින් තියාගන්නවා ඉති මේේ ඇස්මට්ටම ගැලපෙන විදිට ඔයා පුටුවක් භාවිතා කරනවා. පුටුව ඒ මේසුට තමයි තාමකක්හරී ස්ටුල්ලයක්හරි තියලා පහන තියලා. එක අවරණය කරුය පටන්ගන්න කියීමකු. ඒ මට්ටමට ඔයා මේසිට දුරත් නොවන ළඟත් නෝවන සීමාවක පුටුවත් තියාගන්න. එහෙම පුටුව තියාගනිවෙරලා ඒ පුටුවන් ඉඳගෙන තමයි ඔයා වාඩිවෙලා තමයි මේකට වයසීම නැයිතින් කොඳදුරි දෙනව වයිසකායි. කොදු රිදෙන් නඇති රුණ ඇතින්න ඇති මුල්කාලේ භාවාවට අපි ලාගන්නකම් සිත සමාධිගත කරනා පුටුවක් භාවිතාකරත් ගැටලුවක් නෑ. ම මොලදී සදාංකරාවගේ ඉරියවුවෙන් ඉදට භාවන ඉරියව ෙන් දලා මේකරත් ගැටලුවක් නෑ. මෙන්න මේ විදිර ූලි ආරම්භය ගන්නවන්. තෝට පහනන්නට හොඳට තෙල්දාගන්න පහනට සත්තු නොයිෙන්න්න තම යරාවරණය දාගන්න තවත් හේතුවා එවගේ මේ ඊල්ඟ රරිස්සල් සහංකරවගේ නටන් නැතිවෙන් හුල්කට චලනය නොවෙන්ඩ අඩු චලනයක් වෙන්ඩ ඒ විදියට තියාාගන්න අනිවාරීින් පහන්දැල්ල හොඳට පේන්ඩ ඕන. මේ දියට තිබාම ඉතාමත් පහසුයි. තකොට තවත් පහස කාරත්තියනවා දැන් එලිමහන වගේ තනක කිරීමේ කිසිදු වරදක්නෑ හැබැයි අඳුරු තැනක එඳගනවාට මේ යාලෝ මේ තේජෝ කසිනය වඩන අනගේ එකත් පාසුයි. ඇයි අදුර ඔබභාාව වෙන දැ ගෙදර කාම්බර ඉන්නවා කියලා හිතන් කාම්රේ ලයිට්ක හලල්ල පහන විතරක් දල්ලනවා මේ පහනින් දැල්ලන කිරන අපිට කෘතිීම කරනවගේ නරකක් සිද්ධ වෙන්නන්න දැන් රූපාහණගේ දේවල් ෆෝන් එකේ වගේ දේවල් මි ස්මට ෆෝර්්නලින්ේවා කම්පිට වගේ දේලෙන් කෘතිම කිරන අප ඇස්. දුර්රලතාවයක් ලක් කරනයකැන් ඇස් පිනීම ඉතාම අඩුකරන ස්වභහාවයක් තියෙනවා ඒවගේ ඇස්සලට පීඩාවක් ලක් කරනවා. ඇස් පෙනනීම දුරුවල කරනවා ඉස්නායු දුරුවල වෙනවා ඒ කෘතිීම කිරණ උස්සේකෝබ දන්න කාරනාව. හැබැයි මේවාගේ ස්ොභාවික දේවල්වලින් උපදවාගන්න ආලෝකයක් කිසිම වෙලාවක අපි ඇස් දුරල කරන්නේ අපිට ඇස්සලට හානියක් සිද්ධ වෙන්නේ නෑ. ඒක නිසා කොහොම නමුත්. මේක දිහා ඔබට බලාගනිඉන්නට පුළුවන් එක නිසා බයවෙන්නට එපා මේක දිහා එක්කදිකට බලාගනි හිටිය කියලා එවැනි ආබධදරට ලක්වීමක් සිදෙන්න්න කෙනෙට ගැටලුවක් ඇතිෙන්න්න පුුවන් එකයි මංගේ පැදිලිකිරීම සිද්ධ කරටයදන. ඇ මේක දිහා බලාගෙන ඉන්ඩ මේක දිහා බලාගෙන ඉන්ඩ තමයි තියෙන්නේ තින් පහසු ඇැඳුමක් ඇඳ ගණ්ඩඒවගේ අ අඳුරු සවභාාවඉදගන්න අපිට ඒකාට ෆෝකස්ය නත්තන් ඉලක්ක ගතව වෙනවා පහසුවෙන් සිද්ධ වෙනවා ඒ නිසයි මංකවේගේ කාම්රේ ලයි්ක හලා කරන්න ලයිට ගෝෆ් කරලායි වෙල්ලා. එතකොට මේ ඉතා පාසින් සිද කරගන්නට පුුවන් හැබැයි දැන් මෙතන මතක් කරන්න ටෝන මේ භාවනා ක්‍රමය මේකත් එකෙක් කෙනට සාපෙක්ෂ කැම්මට එකක්ෙනගේ කාලසීමාව කියන්න බෑ. වාලාගේ සංසාර පුරුද්ධනවා ආතේජ කසිනය එකක ප්‍රගුණ කරලා තියෙනවන වාට ඉක්මට ලැබෙන්්ඩ පුළුවන් ඒවගේ සංසාර භාවනා ක්‍රම කර කුසලේ තියනන එක ලබෙන්න්්ඩත් පුුවන් ඉතා එක්මනිි ඒ නතත් ඉතින්වා සංසාරය භාවනා කරලා තිබක් මේත්ම භ. කාමයන්ට ගොා ිජුවවෙලා තියන ඒවා ටිකට අඩුවෙන් අඩුවෙන්න්න තමයි පෙර සසාර කුසලි ස්මතුවීම කියක සිද්ේ. එ එකතකොට තේජෝබාවනාව තේජෝකසිය සංසාරය පුරුදු කරලා තිබ්බත් මේ මනුස්සාම කාමන්ට ගඩා ගිජ වෙලා නන්ද ඒ අඩුවෙන් අඩුවට තමගේ පෙර සංසාරි තේජෝ කසිනය වැඩීම කුසලි ස්මතුවෙන්ට පටන්ගන්න ඉතින් මේ එක ඔබ දන්න රනාවක් ම නිරන්තරය මතක් කරන. එතකොට තමයි ඒ සිද්ුවෙන්න්න පටන්ගන්නේ. ඉතින් ඒත් අවබෝධයෙන් යුක්තව හවා දැන් සිද්ධ කරන්න රොනිමෙන්න්න මේ විදිට මූලි අඩිතාලම් සකසා ගත්තට පස්සේ. ඉතින් මේකට බයිවන්න එපා. මේකට බයින්ඩප මේ අවස්ථාවේ සමාරකයික් මගින් ප්‍රශ්ණහන දෙයක් තේරවා. අර අපි අපේ දේශනාවල මුල්කාල අඩිස්ටාන තුනන්දීල තියෙනනනි. කියයනි ශෂ යන සිල්ම ශක්තින් මට ලැබේවා කියල මෙවැනි අඩිෂ්ටානතුන මේ අඩිෂ්ඨානතුන් අනික් භාවල් සිද්ධ කරන වෙලාවේ. අනික් සම භාවනාවල් සිද්ධ කරන වෙලාවෙ. ප්‍රගුණ කිරීමේ සහ අඩිෂටානය කිරීම වරදක් නැද්ද කියලා. කිසිදු ගැටලුුවක් නෑ ඕනෑම සමත භාවනාවක් කරන වෙලාක මේක ප්‍රගුණනරන්න ඇතුක ද අපප බදධානොස්සත ඔස ෙවනි සවාධිකගන්න විදිිය එතකට දැන් මේ වෙන කොට අපි තේජෝකසිනයෝස්සේ ආනාපාන්න සතිඔස්ේ මේ ඕනෑම් භාවනාවක වෙලාවක අඩිෂ්ානයක කරන්න බලෝට කිය. ආයුගක ්‍යන ක්‍රමය උස්ේ ඒකෙත් අඩිස්ථානය කිරීම කියෙනක සිද්ධ කරවෑ. මෙන්න මේ විදියට ඔබ සිද්ධ කරන්ඩඒවගේ ම මෙතන කාරණාවක් මතක් කරන්න ඕනේ? ්‍රිපිටකේවත් එවගේ විශුද්ධිමාර්ගය තුරුවත් ඒම නැත්ත පොත්පත්වල මේ තේජෝ කසිනය ඔස්සේ තෙවිනිස අවධිකර ගැනීම කියලා මෙහෙම වචනයක් නෑ තේජෝකසිනය ඔස්සේ ධයාන ලබන්න පුළුවන් කියලා මේ පොත්පත්වල සඳහන් වෙනවා තින් දයාන ලබනවා කියන්නේ මේ හැකි අවල් ලබන්නක් පුුවන් කියන ප්‍රායෝගිකව පුහුණ කරපු කෙනා දන්න පොතට පතර සීමවෙලා ඉන්න මහාචරවරුන්ට මේක තේරෙන් නෑ ඉතිං ඒ කණගාට වඩ. ඉතින් ලගේ ප්‍රඥාවක් බුද්ධයක් නොමැතිකම නිසා. ඉතින් අන්න එක ඔබ වටහ ගඩ මට ඔබට කියන්නට අවශ්‍යතයි තිබුණ මොකද අනිවාර්ම අවබෝධයතාකා. ඉති දැම් මෙතන අපි මේ ප්‍රගුණ කරන්නට අවශ්‍යයෙන් මේ විදිට ඔබ මූලිකදේ වලිස්සලමන් සඳහන් කරාවගේ සකස්කරගත්තට පස්සේ තැන් කරන්නට තියනෙ තමන්ගේ මේ භාවනාව ප්‍රගුණ කරන එක තොකොට ඔබේ මනස මේකට ඒකා අගර කරගන්නට අවශ්‍ය වෙනවා. දැන් කරන්න තියන්නේ අරවිදියට ඔබ වාඩිවෙන්න ඒ ඇස්මටමට වාඩිෙන්න්න. වාඩිය ලැයිවෙල්ලා ඔබේ ඒ පහන දිහා බලාගට. ඒ දැල්ල දිහා බලාගෙන මේකට වෙලාවක් කලාවන්නවා මේ රෑ දොහට මධ්‍යම රාත්‍රී දොලහට පෙකුණ කරත් ගැටුවක් නෑ. ෙලාවක් කලාවන්නන්නේෑ බයිෙන්න්න එපව ඕනෑ වෙලාක මේක පුරුදු පූුණු කරන්නට පුළුවන්. ඉතින් එකම වෙලාවක් තබා ගැනීමෙන් ගොඩක් හිත එකඟ කරගන්න පහසුව නවා අති පාන්ද්‍රයයාම රෑට උදේට ඒහමත් පසුවව තියෙන ඉතින් ඕනෑ ලාව පුරුදු කරන්නත් පුුවන් වඩා සුදුසු එකම වෙලාවත් තියාගන්න ඒ ගොඩක් හිත එක කරගන්න විශේෂෙන් සමත භාවනාවල් වගේ දේවල් පුරුදු කරන්නට පුහුණු කරන්නට පහසු වෙනවා. දැන් ගෝබ කරන්නට තියන්නේ මේ දැල්ලෙ දිහා බලාගෙන. දැම්ක ම මෙතන කියලද දෙන්න යාට පොතේ තියෙන වචනෙමයි තුව විසිදධි මාර්ග වගේ වගේම අ අපිධර්මය වගේ පොත්වල තියන වචනෙම තමයි යාට ම එතන කිය දෙන්න මොකදයාලට එක ඉතාමත් පහසුයි මේ කසිනයක් ප්‍රගුණ කරන්නට දැම් මේක මේේ දෙහා බලාගෙන මේ දැල්ල දිහා ඇස් දෙක අරගෙන තමයි බලාගෙන ඉල්ල ඕනනි. එක එල්ලේ බලාගෙන ඉද ය දැල්ල දිහා. එතකොට මේ දැල්ල දිහා බලාගෙන ඉද්දි. වාට වච්චනයක් දෙන මම් මෙෙනෙහි කරන්නට මේ කසිනෙට ම අදාළ වචනයේ ඒක තමයි තේජෝ කියන වචනේ. එතකට මේ තේජෝ කියන වචනම මුලදත් සඳහන් කරා අර්ථය තමයි මේ කියැවිල්ලා ගින්දර කියන වභාාවෙනත්තන් සීත උසන කියන දෙකම මේකට අදාලයි මේ වචනය. නමුත් අපිට මේ කසිනෙයට අදාල වෙන්නේ ගින්දර කියන ස්භාාව තමයි අපිට අදාළ වෙන්නේ අර්ථ විදියට දැ මේක දිහා බලාගෙන දිගටම තේජෝ, තේජෝ තේජෝ කියලා වචනය මෙිනිහි කරන්නට පටන්ගන්න. ඒේජ කියන වචනේ දිගින් දිගට දිගින් දිගට දිගින්දිකට මනිීකරම්. ඇස් දෙක අරගෙන තමයි හැබැයි මේ දිහා බලාගෙන මිනිහි කරන්නට අවශ්‍යවෙන්නේ. දැන්මට පෙරත්මන් සමත භාවනල කියලා දීලා තියෙනවාගේ මේ බාහිර දෙයක් අපි භාවිතා කරල තමයි දැන් හිතයක කරන්නට පටන්ගන්න අපිච්චරකාලයක් පෙවිනි අඇ ස්‍රායක භාාවන කරම ඇස් දෙ වාාග නලල් මැදැරි අහි බැමි දෙකා අතර මැද අපේ ශරීරයේ අංග්‍යයක් භාවිතා කරල තම අපි කියල දුනේ වගේ බුදුරජාණන් වහන්සේ කියලාදිලලා තින අනාපාන සතිය වගේ සස්වභාවික හස්මරල්ල ද. බලාගන්න හිතයකය කරගන්න විදිිය. එතුකට මේ ක්‍රමත් බුදුරජණන් වහන් සිදේශනා කලා තියනවා මේ දැල්ල දිහා බලාගෙන දැන් ඇස් දෙ ගැරගෙනනවා තේජෝ තේ ෝ තේජෝ කියල මේ විදිට දිගින් දිකට දිගින් දිගට මෙිීහි කරන්න වැඩිය වේගෙන උත්නෙවේ හිමි උත්නවෙේ මධ්‍යස්ත වේගිගේ තේජෝ කියල මෙිනහි කරන්න. ඒක අපාස කෙන කටින් මමුණුවට කමන්න ති හැමදාම කටින් මුමුනන්නට තියාගන්න පා හිතිම් මුමුනන්න හිතින් කියන්න හිතින් මෙනිහි කරන්න. තේ ෝ කිය මිනිහි කරන්න. තේජෝ කියල මනිහි කරන්නේ දැල්ල දිහා බලාගෙන මිනිහිකරන්න. මෙහෙම කාලයක්මිනිහි කරන්න කරන්න කරන්න. එකයන්නේ අපි මෙත විනාඩි කීපයක් විනිනාඩ දහැපාලා ඔොයා මේ මිනිහි කිරීම කරන. පුටෝක වාඩි ලාහරි රියෝකින් ද බවන රියෝකින් හරි ගෙන තමන් ගැස්මට්ටේ දුරත් නෝන ලඟත් නෝන සීමගෙනා මෙිහි කිරීම කරනවා. මේක ප්‍රගුණ කරන්න 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 මොකද සිද් වෙන්නේ. මේ දැල් මේ පහන් දැල්ල කියන එක. පිට ඇස් දෙක වහගත්තම මේ යම් වෙලාක ඇස් දෙක අපේ පියවෙන. එක පාට්ට පියේවෙන්න ගන්න. පිවිච්චි ගමම්ම අපිට ඇස් අප ඇස් දෙක වහගත්තම අපේ තියන අඳුරනෙ එකකන්න තිෙෙනනිසක් දිබ් චක්කුේ ඥානයක් නොලබච්ිනෙක්ගේ ඇතුළතින අඳුර. ඒ අඳුර අතරින් අර දැල්ල පේන්ඩ ගන්න. ඒ දැල්ල ඒ විදිහටම පේන්ඩ ගන්න.ඒ සාමාන්‍යද්‍යයක් ඒකට අපි කියේනෝව උග්ගහ නිමිත්්‍ය කැලපාලි වචනය කිවොත්තයෙම. එක ඇන බාහිර තියෙන දෙයක්. අප ඇතුළට ගන්න නි තමයි උග්ගණනිමිත්ත කියෙලා න්නේ එකන්න උපටා ගන්න වගේ අර්ථයක්ැන් උකහා ගන්න වගේ අර්ථයක් තයි තියෙන්. ඉතින් ඔබට මේක මීට පෙරත් ඔබට අදැකින් ලබෙලා ඇති ඔබ සාමාන්‍ය ජීවිතය ඉද්ද එක දෙයක් දිහා ෝ එක දිගට බලාගන්න හිටපුුවන් තත්්පර කීපයක් ඒ දිහා බලාගනි ලැස් දෙ එකකවාහගත්තමඒ එක පේන්ඩ ගන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් මේ සිද්ධ වෙන්නේ. ඉතින් මේක අපේ හිත ඒකාග කරන්නට පහසුවෙන දෙයක්. මෙන්න මේක කරන අවස්ථාවේ. ඇැ මේ දහා බලා නිද්දී බේ හිතේකනුවෙන්න්න පුුවන් සමහරක් වෙලාවට මේ අවස්ථාන කූලව නල මැද තදවෙන්නට පුුව. ඇහි බැමි දෙකා අතර මැද තදවෙන්න පුුව එඒගේ සමත භාවන වැඩෙන් ඔබේ සංසාර පුරද්ධ මත කුඩලිනි ශක්ති අවදෙන්ට පුුවන්. ඒකට අදාල ඇඟ ඇතුලේ ශක්තිීන් යනාවගේ අපේ කුුණඩලිනි සහ විශ්ෂක්ති දේශනාවලලි සඳංකරල තිය දවල් යවන් අන්න ඒ දවල් මේ දැනන්නට පුළුව. ඉස්සලමම බුද්ධානුස්්‍ය භාවඋස්ේ තවෙන සවධරන. ඒ ාවාාව්‍රම ඔස්සෙත් එ ඒගේ මානාපාන සති වගේ භාවනාක්‍රම ෝස්යෙත් සඳහන් කලා තියන තවෙනත් සවධක වෙන අවස්ථාවල් ගැන දේශනාවල ඒවා කරද්දිත් මෙව දැනන්න පුළුවන්. එකකොට මං මීට පෙර දේශනාවක් ලබාතිල තින්න ඕනෑම භාවනකරමයක උඩල ක්ති විශ්සක්තිය ෙවෙනය සවවිධියන්න පුුවන් කියලා ැම්මංඒක ඔබ මේ ප්‍රායෝගික ඔප්පු කරමන්න සිටි හිට මේ දේවල් දැෙන්න පුුව. හෙවගේම කොඳ නාරට තදව වෙනවා. ම ආධර් චක්‍රයාශයෙන් තදවීම් ඉතිේ චක්‍රවල්ලවට අදාල දෙව සිද්ෙන්න්න පුලාක ඔබ සංසාර කුසලේ මත පුරද්ධ මත මේ දේල් සිද්වන්න පුුවන්. ඉතින් මේවට බයිවඩ පා කලබලවෙඩ එපා අපි කියල දන දධ්‍ය භික්ෂවී ටිප්නා ලිකයි මුල්කාලය කිය ලදපු තෙවිනිස ප්‍රායුක භාවනා ක්‍රමයේ අපි සඳහන් කරලා තිය දවල් මේ භාවනාකරද්දිත් දැනෙනවාන. ඉතින් ඒක හිතේකග වෙදදි ඕනෑම භාවනා ක්‍රමයකින් ඕනෑම සමත භාවනකින් මේඒකම දවල් දැනන්න පුළන් එක ඒ එකෙක්නට සාපෙක්කයි ඉති මෙහ සිද්ධයනවා කියල. ැම්මම්ම මූලි කාල වාලට බය නැත්වීන්ට අවබෝධීතකා තමයි කියන්නේ මූලික කාල ඕනෑම කිෙනට මව ැන්න පුළන් නොදනෙන්නත් පුළුව. නොදනුනා කියලගට ලූකුත්ේ දැනුණනා කියලා ගට ලකත්නේ බයිවින්න අවසතාවයක්නෑ නැතමන් කියෙන අවබෝධී තකා තමයි මක කියන්න යදනි. ස් මුදුුණ දයනය මේයක්ොම දැනෙන්ට පුුව. ඒතින් අපේ මූලිකකාි දේශනා හන්ඩ අවබෝධයක් නැති අය. එතකොට පිළිවිලිින් හදමේ අවබෝධය ලැබෙනවා. ඉතින් අන්න එවිදිටවා තේජෝ තේජෝ කියල දිගටම මෙහිකරයි. ඉටබස්සි යම් මෙලාකෝවාට සමහරකට නැස්. අද වෙලා ඇයිගේ මුළුව බරගතයක් කඇල ඇස් වහගෙන ඉන්න හිත අවස්ථාවක් එන්න පුුවන් එහෙම වෙනවා සමාරක් කලාවට. ඉතින් ඒවෙලාට ඇ දෙකවාහගන් වහගත්ත අර්මකි වගේ අර එලිය තිබ්බ දැල්ල එලෙසමගේ ඇස් දෙක ඇතුලින් අඳුරුව අතරි දැන් අඳර ගතය නැතුවෙලා අර දැල්ල ලාවට පේන්න පුළුවන් ජයාවක් විදිට පේන්න පුුවන් සමාරක්කනෙට හොඳට පැහැදිලව පේෙන්ඩත් පුළුවන් ඉතින් ේවිදිර පේෙන්න ගන්න පුළුව. දැන් කරන්න තියන්නේ මෙන්න මේ ඇස් දෙක වහගත්තාම. මේ පේන දැල්ල දිහාම්බලාගෙන එත්ත නිදංවා තේජෝ තේජෝ කියල ඒ දැල්ල දිහා බලාගෙන මිනිී කරට පටන්ගන්. ඒ ජෝතයෝ තයජෝ කියලා මිනිහි කිරීම සිද්ධ කරම්. මෙන්න මේ විදියට දිගට මිනිහිකරම් හැබැයි මතකතියාගන්න ඒ දැල්ල දිගටම රඳා පවතින් නැතිව. මොකද යාගේ හිත තාම එකඟ වෙලානෑ වයාගේ කාමයක් අඩු වෙලානෑ. ක්ලේසියන් යටපත් වෙලා නෑ. කාමයන් යටපත් වෙලා නෑ. එක්ව ප්‍රහාණයක් වන්න ුවන් එක් අපි මාර්ගබල් ලබලලාතිව ොහෙ ැත්ත යටපත්වීමක් සමතමය පැත්තේ වෙලා තිීන්නඕෝන්. එති ඒ තුනෙන් එකක් හරි වෙලා නැත්තං. ඉතින් එක පාටම හිතේකඟවීම සිද්ධ වෙන්නේ නෑ එක මතක තියාගන්න? ඒ නිසා එක පාට්ටම මේක නැතියෙන්න්න පුුව ආපහු ටිකක් කලා ඇද්දී අර එක මැකිලා යන්න පුළුවන් අර ගිනි දල් නැත්තම් පහන් දැල්ල කියන නැතිවෙලා මැකිල ඇන්නඩ පුුව. එතකොට ඔයා ොකක්ද කරන්නටඕනු ඔයා තේජෝ කසිනන වඩ වඩහිට එතකොඩ ආපහ වැස්ද ගැරලා අර දැල්ල දිහා බලාගනන්න. දැල්ල දිහා බලාගෙන ඉන්න ගමන් ඒක දිහාම හැස් දෙකින් ඇස්ද ගැරල්ලා විෘත කරේලා බලාගෙන තේජෝ තේජෝ කියලා මෙිහි කරන්න මෙන්න මේවිදෙයට මෙිහිරලා ආයි ටිකක් වෙලාගිල්ලා විනාඩි පහලවක් කරගහිල් වාටම. ආදැම්ම ඇස් දෙක වහගන්න සුදුසුයි කියලා. නිටස් ඇැස් දෙක වහගන බලන්න ඒකවාට පේනවාද කියලා. ඉටස් ඇස් දෙක වහගෙන පේ නැත්තන් නවතත් ඇස් දෙක ඇරගෙන එක ප්‍රගුණ කිරීම කියනක සිද්දකන්. මේ විදියට අපි කරගන්න බලන් මේක සිද්ධ වෙන්නේ ඒ දෙක අතර ඒ පහන් දැල්ල පහන තියෙන පහන් දැල්ලත් අපේ ඇස් දෙගන් මේ දෙක අතර. අපේ සිත තමයි මේ සමත මේ පැත්තෙන් එකක කිරීම කියක සිද්ධ කරන්න දැ මේේ තේජෝතේජෝ කියන වචනයෙන් සිද්ධ වෙන්නේ වචනියනුත් අපි හිටින් හිතලා හිත එක කරගන්න. ඒතගොට යම් වෙලා මේක ඉතින් ඔන්න ැන් නවතම්මන් කියන මේක ඉති මේක ලේසි වැඩකුත් නෙවෙයි, අමාරු වැඩකුත් නවෙේ. එක එක් කෙනට මේක සාපේක්ෂ මේ පලිනි පැයේම විනාඩි පහළම කෙනෙක්ට වෙන්න පුළුවන්. පලිවිනි දවසම වන්නත් පුළුවන්. පලිනි වරය වන්නක් පුළුවන් අදවස් දෙක තුනකින් අවුරුද්ධකින් මාසාහයකින් මාසතුනකින් මේක එකෙක් කෙනාට ජාතිකුලා ගම්බේයක් දුපත් පෝසත්. උදු කලු බේදයක් නෑ කාලය එක එක් කෙනට සාපේක්ෂකයි. එක මට හරියට මික කියන්න බැ එක් කෙනට එක විවිතයි. එක තේරුම් ගන්න. ඊට පස්ස මෙන්න මේ කොටසට අවට පස්සේ. හීළඟට සිද්ධ වෙනදේ තමයි. වා දැන් අර යම් වෙලාක අපි තු දැන් ඊළඟ පීවර ඒකන් දෙවිනි පියවර තමයි අර හැමෙලේම අපි දැන් පුරදු කරනවානනි දැල්ල ඇතුළට ගන්ඩ අපේ ඇස් දෙගෙන් ඇතුළට අපේ මනසටේ දැල් ගණඩ් උත්සාහ කරනවාන එතකොට ඊළංඟට සිද්ධවෙෙනදේ තමයි මේ දැල්ල යම් විටක්ක අපේ ඇතුළේ රඳා පවත්තින ඒකන්නේ විනාඩි පහ දහයි තප්පර කීපෙකට වැඩි කාල දැන් ඉස්සරයාගේ තප්පර පහයි නම් මේ දැල් ඔයාගේ මන සඇතු හිත්ත ඇතුල ඇස දෙක වහගත්තම් රැදිල තිබ මේ අඳුර අතරින් ඒගිනි දැල් Yeah. <laughs> ටික මේක රදාා පවතින්න රෘත්සා කරන විනාඩි පහ දහය පහල විස්ස තප්පර කීපේ වැඩියන විනාඩියයට විනාඩි කපේ විනාඩි දෙිකතුන වෙලා මේ වෙලායි ක්‍රම ක්‍රමෙන් කාලේ වැඩියා. ඊට පස්සේ වාට මේක දිහා හැමදාම කොහේ ගිය වැඩට ගියත් මොන ජොබ්ක කරත් මොන අධ්‍යාපනයේ දුනා කොහේ ගිහිලක් තැස් දෙක වාාගත්තොත් වාට මේ ගිනි දැල්ල මේ විදිරම් පේරම්. මෙන්න මේකට කියෙනවිතින් ආලුක සංඥාවම තම වෙනස තියන්නේ ගිනි දැල්ලක් වෙන එක රතු පාට යුත් හ පා . මම හරිවෙන්න ලුව ගිනි දැල්පී මේකටත් කියන ඉතින් ආලොක සඥාවක් කියලා. ඉතින් ඒක තමයි වෙනස්ස ඉතින් දැම් මේඇල්ල තිය ර අපි තෙෙන ඇස ප්‍රායෝගක බාාව වැඩසටහනේ අර අපි ආලක ස නල මැද දිහා බලා නරි ඇහි බැමි දෙකා අතර මැදදිහා බලාග නාරි ප්‍රගුණ කරාට පස්ි කිය එකක වි වර්නල උක්ත පාටක් කාලක සංඥාපේන්න පුලුව එක විද හැඩුවවෙල රව්මක්ෙන්න්න පුුව තරක් න්න පුලුව. movie දහැඩුවලම් පේෙන් පුුවන් කිලාපි සඳහන් කලාති අන්නන්නේ ෝරට මයි මෙතනත් මේ ඇවිල්ලතිීන දෙතුකොට මේක වෙනස තිනීමේ අස්දග අරගණ භාවනා කරල ඒ औकाहाගෙන නැත්තම් මේ ඇතුලට අවගගන මිත්ත වශයෙන් ආරගෙන දංසලමංකුව වගේ උගහ නිමිත්ත්‍රර මේ කට කියන් தொடड़ ඒ එක තමයි අපේ ොත්පතල සඳහන් වන වච. උග්හ මිමත් වචන් ග ර කියන පිීවරට මයි වෙලති. දැම් මේක දිහම්බලාගන ඉතිවා මෙච්චර කල් වැඩේ තේෝ කියය වචන න ිස්ක වචන ප්‍රගුණ කරන්න පුලන් නමුත් මෙච්චර කල්ලවා ප්‍රගුණ කරලවාගේ හිට කාවදි ලම හිට පත්්‍යයන් වෙලාමතය වචනන්නේ තමයි තේ ෝ කියන වචනය එතකට මේක දිහම්බලාගනවා තජෝ තේජෝ තේජ කියල දිගටම ප්‍රගුණ කිරීම කියනක සුද්ධ කරන්න. තේජෝ තේජෝ කියල දිගටම දිගටම ප්‍රගුණ කරන්න කරන්න ඊළඟට සිද්ධ වෙන්නේ. තමන්ගේ යටතටයනවා තමන්ගේ පාලනයට එනවා හිටපු ගම මේක ලොක් වේ එකන්න වවාගේ පාලනින් තොරවෙන අවස්ථාවලුත් තියෙනවා. එක පාට්ටම එහට මෙහට දඟලන්ඩ පටන්ගන්න. නීටබස්සේ එහිටපු ගම එහා කොනේ තියනවා මේ දැල් හිටපුගම මෙහා කොනේ තියෙනවා. එක පාට්ටම උඩ තියනවා යට තියෙනවා. ඒවගේ මේ දැල්ල කැඩිල සමහරක්ලට දැල් ඒ ඒ පහන් දැලි දෙකක් තුනක් කතරක් පහක් විදිර පේනවා. එකම කැඩිල ඒ විදියට විධාකාර විදියට කැඩිලා ඊට වසය සමාර කලා ලක්ෂ ගණම් පේට ගන්න සමාරක් කලට සිය ගනම් දහයක් විස්සක් පේන්ට ගන්න සමර කලාට පොඩි පොඩි කෑල් වලට කැඩිල පේට ගන්න සමරකල ලුක්කවෙලා පේෙන්ට ගන්න මේ විදියට විවිධකාර විකාර විදියට මේක පේට ගන්න ඉතින් මේකට බයිෙන්් එපම විකාර කිව්ව කියලා මේ විදියට එකඒ එක විදිට හැඩින් යුක්තව පේෙන්ට ගන්න ඉතින් මේක අස්වාද ජනක කොටස ඉතු යාලට මේකත් බලාගන්න හුල මේ කොහොම පෙන්ුුණ. මේ කොහොම පෙනුනත් ඔයා මේක දිහා බලාගෙන තේජෝතේ ජෝතේ ෝ කිය දිගින් දිකටම දිගින්දිගට ප්‍රගුණ කර මෙහෙම ප්‍රගුණ කරන්න කරන්න නේ දෙවිනි ඉස්ටප් එක සඔබභාවේ අර ආෝක සංඥා ක්‍රමයේ අපි බුදධානුස්සති ඔස්ය තෙවිෙන සවධි කර නිදීත් ආනාපාන සති ඔස්සය තෙෙනනිය සවදි කරගැදිී නවගේ අපි මූලි කාල අපේ නාිව තුො කියලදීපු ඒ නල මැදහරි අයි බැමි දෙකට අරිබලාගෙන ඒ තෙවිනි ස අවිධ කරදි ආලෝක සංඥාකීන කොටසාට ආපුුවම වලට අදදකම් ලැබිල ඇති ඒ පාට පාට ආලක දම්පාට නිීපාට වන්නපුල විද්ධ පාටෝලින් පේ නාලකංඥයක්ත් නේවිදියට සිද්ධූනෑලට ඒකම තමයි මේ තේජෝ කසිනිය අඩද්දි සිද්ධවෙලා තීන්. ඉති ඒක අමුතු මැජික්්‍ය එකක් නෙවෙයි අමුතු දෙයක් නෙවෙයි ඒක තමයි මේක ස්වභාව. ඉතින් ඔයා මේක දිහා බලාගෙන මේ විදිට දිගින් දිකට දිගින් දිකට දිගින්දිකට ප්‍රකුණ කිරීම කියනක සිද් කරන් මේක දිහා බලාගෙන තේජෝතේ ජෝතේජෝ කියලා ප්‍රගුණකරන්න. එක වැඩියේ ඔබට මහන්සිවෙන්න ඇතිවෙන්ට මධ්‍යස්ථවේග කිය යුත එකයිමං හැබලියීමකෙන් මධ්‍යස්තවේගක යුත්තු හොඳද සහ සහයෙන් කිය එක වැදගත්ය නො මෙනහි කිරීම කියෙක දිගින් දිගර දිගින් දිකර සිද්ධ කරන්න ඔන්න දැන් ඔබ මේක මෙනෙහි කරන්න කරන්න ඊළඟ පියවර තමයි ඊළඟ පියීරති මේඒෙත්වාට කොච්චර කාලයක් ඉන්න වෙේද ඊල්ඟ පියවරට යන්න නෑනි කියෙලා ගොඩක් අයහනුන්මට ආලෝක සංඥා කියන දෙවිනි ස්ට එප් එකටාපම් ගොඩාක් අයහාක තමයි මාව ඊල්ළඟ පියවරට යන්න නෑන. න්න මෙහ මහානවා ඉතින් ඒකත් එක එක කරට සාපේක්ෂකය කාලේ සමාරක්කෙනෙටට එක දවසි එක වරුයෙන් එක පෑන්ෙන්න්න පුුවන් දවස් දෙක තුනෙෙන්වෙන්න පුුවන් අවෞරුද්දක් මාසාහයක්. එහෙම යන්න පුළුවන් කාලවල එක්කවායාලගේ කාමයන් අඩුවෙන් අඩුවෙන්වා බලඩවාගේ කාමියන් අඩුවෙලාදඒක ලෞකික බෞතිකමේ ජීවී අජී වස්තුවල තියෙන තුස්නාව එක්කු නැතිලාද දෙක්කො යට පත්වෙලාද මෙ වවා වෙන්න වෙන්න තමයිවාගේ සංසාරය පුරුදුකරු පුහුණුව වීම මස්මත්වෙන්න කුසලේ කියන් යන්නේ එක. ඒම නැතුව අර නරක යටත් වන්න වෙන්න තම හොඳ ඉස්මතුවෙන්නේ අන්න ඒ වගේයක් සිද්වෙන්නේ කකුසලේයටපත්වෙන් වන්න කුසලස්මත්ව වනක් කුසලේ නැතිවෙලා අන්ු ප්‍රහණවෙන් නොු විදර්ශන පැතිකටග ම කුසලේස්මවීම වෙන්න. ඉතියන්නේ ඒක කොට සිත් වාට ඉතින් කොච්චරකාලයක් ඉන්නේදි කියලාපට කියන්න බෑ කොහොම නමුත් මේ විද ප්‍රගුණ කර. මංකි ඕන සමහර කලාඩු ආන්ට පාලනය කරන්න පුළුවන්ගෙන මේ ආලෝක කසින කියන තැනට ආට පසෙ මේ තේජෝ කසින කියන තැන්ට ආට ස්ස යාලෝක සඥ්‍යාවට ආට පස්සේ වාට කැම තිනං ගේ හිත්තට මේ පාලනයට නව සමරක්ලාට වාට කැමතිෙන නිකන් ඉන්නගම උත්සහත් දැරල බලන්න වාට එකක් දැල්ලායිනම් පේෙ දැලි දෙක් වෙන්නෙ කෙ ඩිස්ටානය කරන බලඩ වෙනවා අදකල වෙන්නත්තන් දෙතුන් සරයක්ක් සනන් සසේ අඩිස්්ානය කරන්න. වවෙන්නත්තන් අතඇරල දාන්ඩ වෙනවන ඒ මරිිෂ්ානික දෙක් වෙච්චික තුනක් කරන්න තුනක් වෙච්චේක හතරක් කරන්න මේවිදියට හතරක් පහත් මේ වගේ වා ඉස්සල මංකිවවාගේ අර ස්ොභාවිකම විකාරයක් වගේ නටපු දැල්ල පාලන ට න ද පාලන කරන්න පුුවන්ද කියල ල ගොඩක්මති කාමය යට පත් ෙන්න්නන එක් යා ගතින් ප්‍රහණයක් කලලා න්න එකතුක තන දම යෙන්නේ සිතේ කොටසක්න මේ පුචිම පුංචි කොට මේකවාට පාලනය කරන්න පුළුවන් කියන තම ල පාලන කරන්න පුුවන්න්න අවි්‍යන කලේසියම් එක්ක ප්‍රහනය ෙන් ු ටික ටි හරි අඩු වශයෙන් හරි එක්ක යට පත් වෙලා තිෙන් ඕන කාමන් සම්බඳධ දේව. ඊට පස්සේ බලන්ඩ මේ දැල්ල. හටමහට වාට න දට පාලය කරන්න පුලන්දැම එක ඩිස්පලේක වගේ නොගේ ඇස් දෙක හගත්තර පස මේ අඳරු අතර තියනදේ ඩිස්පලේක වගේ ඒක හට මෙමහට හරිට මෞස්සකෙන් අප හටම මෙහ යවන වගේ කැම්පිටර්ේ අන්නන්නේ ඉවිදිට වාට මේ අවන්න පුුවන්දකෙල් බලන් ඒ මෞස්සක තලයවනව මව හටම මෙහට අනන්න පුළන් පාලන කරන්න පුලන් හැයි දඩි උත්සාහ බල කන්නන්ට ප හමුත් මේ එකක නැතිවලන්න පුළන්ග දැම් මේ කොටසේ ඉද. වාට ඉස්තීර වෙලා කාලයක් තියනවන මේක දැන් එතකොට ඔයා නැවතපහ ආලොක සින අර පහන්. ඇ දෙක වඩ රග වඩ ප ු ට ප යක් ස්ද ඇතුරට මේක අවට පස් යදක හගත්ත පසේ පේට ගත බස්සේ දිගටම සෑහන් විනාඩි පහලාක් විස්සත් තියෙනවන වා නැවත්ත. අරක කරන්නට අවස්තාවයක් නෑ අය පහත් දල්ලගෙන ඒ දිහස්ස ගරන ඉන්නේ හිම අව්‍යතාාවයක් නෑ පලවිනි ස්ටෙප්ගේ කොට පලිනි පීවර කොුස කරන්නට අවස්සතාවයක් නෑ. දෙවිනි පීවරේ ඔබ ස්තීරයි කියලලා මේ විදිර දැල්ල තමන්ට ෝනි ඉදිර පාලය කරන්න පුළුවන් දිගටම පවතිනවානම් කිසිම ගැටලුවක් නෑ අන්න පගුණ කිරීම සිද්ධ කන හැබයි යම් විට ගොයාගේ කවදරි කාමයන් වැඩිවෙලයි වෙරලා මේ දෙවිනි පීවර නැතිවෙලා ගියොත් දෙවිනි පීවර තියන ැල්ල නැතිලා ගියොත් අන්න ඔයා ආපහු. ගනි පෙට්ියක්රම් පොල් සෙල් දාලා පහනට පහන් තිරය අදදාලා පත්තු කරලාය මුලින්දම් පටන්ගඩ ෝනක මතකතියාග්ඩ මේක මෙතනින් ඉස්සරහට තියෙන ඉදිරි පිවරෝලටත් අදාලයි මෙන්න මේ විදියට ප්‍රගුණ කරම් නීට පස්ස මේක දිහ බලානින් යම් ිටක දැන් අපි තෙවිනිස ස්‍රායග භානට සරම් පිලට අන තුංගනි පිවරට පත්වීමක් සිද්ධ වෙන්න පුළල තුංගින පිවර තමයි චිත්තරූප කියන කොටස මේ දැල්ලවල් දිහාවාට පාලනය කරන්න ඕන විදියට ගින්ද්‍රය හට මෙ හට යවදදි මෙතන වැතගත්දයක්ත්තියෙන. එක දෙයක්ත් තමයි ඔයා කොච්චර සීතල පරිසරක හිටිය සමහරක් වෙලාට ඔයාගේ ඇන්ගේ ්‍රස්මි සවබභාවයක් දැනන්න පුුව ඒක හැමෝටම වෙනවා කියල නෑ මේකත් එක එක් කෙනට සාපේක්කයි. ගට ඔය සතල ප්‍රේශයාල භාවනා කරණයිට දැම හිමාලේ ෙමිනි රිශවරුන්ටේම සීතල සමහරක්ලාට භාවනා කරන්න පුළුවන් වෙන්නේ සමහරක්ලාට සීතල ඇඳුම් ඇඳලත් නෑ යාල තේජෝ කසිනය උපදවාගෙනන ඒ සීතලට සාපේක්ෂ වෙන විදියට සමාන වන්න විදියට යාගේ ඇගේ රස්්න උුස්සුම වැඩි කරගන තියෙන. එතකවොට යාටත් මේක දැනන්න පුළුව. යාගේත් තැන්ගේ රස්්යක් දැනෙන්න්නට පුළුවන් තියෙනවා. ඒ රස්්නේ තින්න ගම අඩිස්ටානය කල බල නොවායින්න සීතල පරිසරයකන ඒ සීතල පරිසරයට ගැලපෙන මට්ටමට මගේ මේ රස්නේ උෂනය දැනේවා කියනක එකන්න ඒක හරිටවා. අ සුව පහසු ඒසි රෝමකින් නවාගේ දැනට ගනේ ඒසි ගතියනව සීතල ගතිනේම මෙැ දැන උුසුම් ගති. එතකොටවා රශ්නේ අධික පලාතකින් වානම් ඒ රස්්නයට සාපක්ෂෝ ඇගේ ඇගේ උුසුම දැනන්නට පුළුව. එතකට මේක ගොඩක්ලාට ඇගේ අල්ලවල්ලින් දැනවා එතකට ඇගලි තුදඩුවලින් දැනෙනවා ඇයටිපත්තුලින් දැනවා මුල ඇගෙන්ම දැනවා හිසන් දැනෙන නහයෙන් දැනවා මේ වගේ ඇගේ ඇතුලින් දැන අවස්ථාව තින මේක ලෙඩක්කා රෝගයක් වන්දවේ කිසිම මානසික වයිදවරටවත් කයික වයිදදි වැරටවා තියොමි. අවශ්‍යතාවයක් නෑ මෙහම කරද්දි සමාරක් එෙනෙට දැනවා. ඒ වෙලාට ම කිව් අඩිෂ්ඨානය කරන්න තමන්ගේ ශරීරයට මේ පලාාත්තට තමන්ඉන්න ප්‍රදේශයට තමන්ගේ කාමරේ තියන පරිසිරයට ගැලපෙන විදියට සමන්ගේ ශරීරයේ උස්නත්ය ඒ සැසදේවා සමාන වෙත්වා කියෙනක මගේ භාාව පැගුණ කරන්න විදියට දියුණ කරන්න පුළුවන් විදියට සමානවේවා කියල අඩිෂ්ාය කරන්න වරින් වර දෙතුන්වතාව. ර ඕක සාන්‍ය අතට පත්යෙන මෙන්න මේකත් මතක තබා ගැීම සිද්ධ කර. එතකොට මේකේ ඊළංඟ පියවර තමයි මේකේ තුංගිනි පියවර තමයි අරයිස්සල මන් සඳන් කරවගේ අපේ තෙවිනිස ස ප්‍රාෝගි භාන වැට සරාපිියනත් බුද්ධානොසති ඔස ෙෙනනි සාාව දි කරගනිින්දී ආනාපාන සති ඔස්සෙත් තෙෙනනි අසාාවදි කරගනිත් මොකක්ද චිත්ත රූප කියනකොට ස්තමයි වැදගත්මද. මේ චිත්ත රප කියන කොටස්ස ඔබට පේන්න ගන්න කොහමද, දැන් අර ගිනි දැල්ලවල්තියනන මේ ගිනි දැල්ලව අතරින් තමයි වාට එකක රූපිය පේන්න පුුවන්. ඒ දන්වන චිත්ත රූප කියෙන පේදේශනාවවාහන්ඩ. ගේ අප ෙෙනනිස විෘතවී මුල සිටට සරලව කිය දේශනාවත් හන් තෙවිනිස වැඩ සහන් පිළිො හන්ඩ බාලත් කෙනෙක්න චිතරූප විධාකාර තමන්ග හිතේ තියෙන බය සහග තම නුස්්‍ය රූප වෙන්න පුළුවන් ඔබ වෙනත් ආගමික කෙනෙක්වවෙන්න පුළුවන් කතෝලික කෙනෙක්කට ජේසුස් වහන්සේ එතකට හින්දු බැතිමට සිව දෙවියෝ මේ විදියට විධාකාර තමන්ගේ යාගම ලපේ ෞද්ධෙන්ට බදු හමුදුරුවත් පෙන ගිනි දල් අතරින් ඔබට පේන පුළුවන් නාගෝප පෙන්න්න පුළලන් බවම පෙන්න්න පුළුවන්. කොට තමංග පෙන් තමන්ගේ දෙමවපිය අංග තමං රැකයා කරන තැන් එතවට ගංගා ඇලදොල මේ වගේ දේවල් ඕනෑමදයක් තමන්ගේ හිතේ කැමැත්තවල වූ තමන්ගේ සිතුවිලි අනුව ගැලපෙන දේවාා මේ චිත්ත රූප කියනකොටසේ පේෙන්න්න ගන්න අඒක මතක තබාගනීම සිද්ධ කරන්න හැබැයි මේක ගොඩක්ලාඩ ගිනි දල්ල ඇතුලින් තමයි පේන්න ගන්න ිනිදැල් ඇලනුත් පේෙන්ඩ ගන්නවා ගිනි දල්ල පිටිනුත් පේෙන්න්න පුළුවන්. ඒකත් වෙන්න පුළ යැන් සමාරක්කණයට ප්‍රස්නයක්ත් පෙන්න්න පුලුවන් මේ ස්වාමන්සක ගිනිදැල් ඇතුළෙන් පේවා කියලා එවන්ට මට පෙන් ගිනි දල් පිගගේ හෙමනාෑ තින්නවා. ති එක මගගේ අහන්ඩ යන්නව තින් පිටිනුත් පේන්න පුලුවන් ඇතුළිනුත් පේන්න පුුව.ොහමුණ චත්තරූප කෙනේ තුංගිනි පියවර මේ විදිර පේන්න පුළුව. ඒවගේම තුංගනි පීර තාත් විශේෂත්‍යයක්ත් තියෙනවා. අපි අර මුල් කාලේ දේශනාවල්ල සඳහන්කරාවගේ දැන් මේ කොහම පෙව්ුණක්. අපි කර්මස්ථාන මාරු කරන්නට අවස්ථාවයක්න මේකේ ඔයා දිගටම තේජෝ කියන වචනම දේවල් දිහා බලාගෙන හිත එක කර කර මෙනී කරන්න තුන්ගිනි පවරටාවත් මේ අනුෂ්‍යනයේ මොන්න රූප මොන දවල් චිත්තරූපෙවුණත් ඉතින් බුදු හාමුදුරන්ගර උපපෙවුණත් කාගේ මොන්න ආගමිකනාය කෑග රූප පෙවුනත් කාගේ රූපෙබෝනත් ඒකට හිත කියලා තේජෝ තේජෝ කියනකම දිගින් දිගනම දිගින් දිගනම මෙනී කිරීම කියනක සිද්ධ කර. මේක දිහවා දිගින්දිකට බලාගෙන බලාගෙන ඉන්න කියැනමං ඉස්ස ලකිවූවාගේ මේක සමාරකට අපේ මුල්කාලි දශාවල තියෙන විදියට මේ ගිනි දැල් ඇතුරෙන් වාට කලු කූහරයක් වගේ පේන්න පුළුවන් ඒක කහරේ ඇතුළට ට මුලිදික පට්ටම යන්ඩ බැවිවෙන්න්න පුළුවන් එහෙම පේන්නත් පුුව ඒ දිහත් බලාගෙන තේජෝතයජ කියලා මතක් කරන්න නැත්තම් මෙිහි කරන්න. එතකොට අපි දෙෙවිනිස ප්‍රායෝගෙක් බාන වැඩසරහන් පිවෙලේ කියලා දීපු විදිර සමහරක්කට මෙහම පේන්් ගත්තම ව සමහරක්ලාට මේ ඇතුළට ඇදනවාවගේ දෙැන්න පු. ඒම නැතත් ඇතිුම් නැතත් මට මේක ඇතුළට යන්න පුුවන් වේවා කියල ෑ ඩිස්ටානය කරන්න දෙතුන්නතා කර බලින් අන්න උත්සා කරන්නට පඉදලෙඳල බලින් එක සැකරියන් උත්සාහරන්න යන්න නතන් අතර ලා එක ස්ොභාවික යනකන් ඉන්ද. එතවට ස්ොභාවිකෝම යන්න ගනි ඒ යන දිගටම ඒක දිගේ අන්නතකඩ කලු කුහරයක් ඇතුළේ යනවාගේ අර විශ්ව යවන කලු කුහොරය අන්න ඒගේ යනවාගේ ඒකදියගේ ගූහාවක්දිගේ යනවා යනාවිවරයක්න ඒති ඒකදිගේ තේජෝතයජෝ කියල මිනියකර ඒක දෙ පැත්ත බල බල හොඳට යන්න. ති මේක අදාල වෙන්වා මීට පෙරමන් සඳහන්කරපු ආනාපාන සතිභාවනවස්සේ තිවිෙනනිය සාවධකර ැනීම කියන දේශනාවත් තාලක සංඥා අතරනුත් මේ පයන්න ොළම් බද්ධානොස්සති භාවනවෝස්ේ. ඒ තෙවිනි සවිධකර ගැනීම කියන අනුස්සති භාවන ක්‍රමලටත් ඉතිං ඕනෑම සමත භාවනා ක්‍රම එකද මේ දේවල් ප්‍රගුණ කරන්න ගත්තර බස ඔබ මූලිකාරම්භය ගන්න විබීධ භාවන සම භාවනක්‍රම ලින්ගන්න පුළන් කෝම මුත් මෙහම දවල් සිද්ුවවෙන්න පුළන් මත බාගනීම සිද්ධ කරන්න ඔබ අවබෝධක එක ප්‍රායෝගිකවේදෙදී වැදගත්වෙන නිසා. එතකොට මේ තුගනි කොටස්සිති මේක චිත්තරූප සහම මේ ගහවක් ඇතුළි යනවාද සිද්ධිය එලෙසම සිද්ධුවෙන්ඩ පුලන් ඒකත් එක එක්ෙනට සාපේක්ෂකයි. ඉතින් මේ තුන්ගින පියවරේ ඔබට කොච්චර කාලයක් ඉන්න වෙයිද. කොච්චරකාලයක් ල්ලඟ පියවරට යන්න කොච්චර කාලයක් ඇයිද කියන්න බෑ එක එකක්කෙනට සාපේක්ෂකයි ඉතින් ම තාම ඉස්සරහට යන්න නෑනේ ඇයියන්න ඇත්ති කළේ එතකො හිතාග ඉතින් තමන්ගේ එක්කු සීලේ අඩු පාඩුකක් එක්ක පච සීලේ කැඩින ඇති. එකෝ ආකාමයන්ට ොල්ල ඇ තා අඩ වෙලා ඇ ඇති එක්ො ප්‍රහන වෙලා නතු. හරි ඉසල්ලා කිව කාරනාාටික මතයි ඉතින් ඒ වැරදි අඩුපාඩු තියනොනම් ඒව හදාගන්නඒ හදාගන්න ඇතු ඉස්සරපියරලට යන්ඩ අමරු ඒ වගේම විවසීම තියෙන්න්න ඕන හිත උපේක්කෙන්න්න ඕන හදාගත්ත එම නතුව යන්න බෑ හදාගන කාලෙයට ඉඩ දෙන්නඩඕනේ වාටඕන විදිටවාගේ හිතවාට නටන් නෑ මේ ටිකක් නැටුව කියලා. ඉති ඒකත් මතක තබාගන්න පි උපෙක්වැෙන්ඩ විවසීම වැඩුවෙන් වැඩුවන්න තමයි උපේක් භාව්‍යත්තක මධ්‍යස් භාවත්ක පේවිසීම වැඩියුවෙන. එකකො මයි ඉදිරියට යාම කියන කාරණාව සිද්ධවෙන් ඒම නැත්තුව සිද්ධවෙන්නේ එනෑ. ඉතිං ඒක කාලෙටට දන්ඩඕනදයක් ඉතින් බාවනාව වැදගත්ම දෙයක් මේ විසීම කියනදෙ උපේක්කත්වයගෙන ෙහක තේරුම් ගන්නඩ මේ විදිර කටයුතු කරන්නන්න මේ දිට තුංගගේි පියීවටේන. ඊට ස්සේඒක දිගට දිගට සිද්ධ කරන්න කරන්න දැන් අරම් වහාවක් ඇතුලෙෙන් හරි එල්ලියට ගාට පස්සේ. නිටස හතරවිනි පීවර තමයි සමාහක්විට. වාට එක් පාට දැමේ තුංගනි ියෝරට ආාපුෑ තකතියාගන්න නොවාමේ ස්තීරයින්න ආපහෝයා ගිහිල්ලර පහනත්දල්ලගෙන පහන පත්තු කරගන එහෙම වැඩ කරන්නට අවස්ථායන්නේ පහන පැත්තකින් කියලා තිමන් මෙතන වාලට තේරෙන් ඕන සරලව කියන්න එක පයිංහල ඉක කල තියන් පැත්තිකින් එක වැඩක්න පන් ගහනිකුවට හෙම කරන්නදන්ඩ පමගර මන්ට හිතේක කරගන්නඩ උදව්කරපු දේන. ම තර ාාව කිය න්දතම හමකිව පත්තිගින් තිය ඒක යන්න්න ආපහ චිත්ත රූප කියිය ොට සව ර වා ම වැඩ ේසියන් වැඩල නැතිවල ියොත්තම පහරග ල පහ දල් ල්ල ොට ගු කරන්නටන පහ මලි දන්ටන්ගන්නටෝන මේ දේශනය මුලි දම්ම කිව විදදිට එකක ඔබ. කොයි පීවරටාවත් ඒ කදාලා එක මතක තබාගන්න. කො මේ ගහාව ල්ියට යාාට පස්සේ මේ හර හර ඇතුලින් ඉලියට යාාට පස්සේ හතරවනි පියවර තමයි, එක මතක බාගන්නිදන් හතර ියවර තමයි. අපි සෑම තෙවිනි අසක් කවදවෙන කෙනෙක්ටම ඒ අපේ බුද්ානොස්සති භාවවඔස්සේ නාා පනසති භානෝසිත් අද තේජෝකසිනය ඔස්ය. තො අපි අපි කියෙල දිපු ෙවෙනනිය සප්‍රායග භානාවසේත් හතරි නිපියවර තමයි ආස කියන තැන්ටේන. ආස කියන තැන්ට අනිවාරෙන් යවා ඒ නැත්. මේ හතරනි පියවරට එදි සමාරකට හරෙන් එලියට ගිහිල් එකපාටම ආසින්න වගේ තේරෙන්න්න පුළුවන් පාවේන වගේ තේරෙන්න්න පුළුවන්. එත් එක මර් ප්‍රථම්‍යයාන සමානව යනුවනිම මීට පරත් සමාදේශනා කලතින් අධ්‍යාත්ම හැකාවට ඇදි ප්‍රම දයාන මට්ටම තියෙනවා කිය එක එකක්නටඩ වැඩ වසින් තමයි දැනන්නේ කිය ම සඳහ කල තියෙන උත්කෘෂ්ට මධ්‍යම හින්නවගේ අවස්ථාතුනකින් තමයි දැනන්නේ කිය. ඉතින් මේ අවස්ථාවට එන්ඩ පුළුවන් හැකියාව තියෙන. සමරක් කෙනෙක්ට තමන් ඉන්න කාමරේම ඇස් දෙ වහගෙනටියත් පේඩ ගන්න පුළුවන් එකක හරේ අවාසාය ගියන්ට පසේ ගැටලුවක් නෑ එකන්නන්නේ කෙනෙක්ට අහස පේන්න පුළන් කෙනෙක්්ට මඉන්න කාමරේ තම ඉන්න ගෙදර ඒ දේවල් පේන්න ගන්න පුළන්. එක ගැටලුුවන්නේ අහස පේෙන්න්න මෝණ කියලා නියමයක් නෑ. ති ස්ටිප්ක තම ඉලන්ට හතරණියට තියෙන්. මේ ැනටත් ඔබේ හිත පත්තේ. එතකොට එකටත් ඉතින් කාලය කියන්න බෑ. නැවතත් මන්කෙනවා එකක් කෙනනට සාපක්ෂය අවරුද්දක් කුණත් යන්න පුුවන්. තිර කියන වැදි අඩුපාඩු හදාගන මෙතැන්ට එ්ඩ ඕනි. එතකොට තමයි ඒ සිද් වෙන්නේ. තින් මේ පිවරට ආවට පස්සේ. ඔන්න තේජෝ සුභහවෙටට පස්සෙ කෙනෙ ඕෝන්නනම් ආහස පේෙන්ට ගත්තොත් ආස කියනකට දිගටම් ප්‍රගුණ කරන්නට පුළුවන් හැ කියියාවත් තියන. ආස කියනකම දිගටම් ප්‍රගුණ කරලා ඊට පස්යපි තිවෙන ස්‍රායග බාන වැ ස්්‍රාන් පිල්ිවට නවාට ටිකකායක් ඇද එදාම ලැබන්න පුලන් ටි කාලයක් කියල ලැබෙන්න්න පු න ත්තෙක් නට කාල සාපේක්ෂකයි. ලිසෑගේ දේවල් අඩි්ඨාන කල ලන්න පුුවන් අපේ දේශවල්ල තියන දේවල් නැති දේවල් ඕනෑමදයක් කඩිස්ඨාන කරන්න පුළුවන් බලන්න පුළුවන් හැබැයි ඒකත් එකක්නයි කුසලේ මත විශ්වනීති මත තමයි ඒව බලන්න පුළුවන් වෙන්නේ ඒඒක මතක තබා ගැනීම සිද්ධකර. ඒවගේ මූලිකඔවයක් අහසෙවුන්නත්තුවාගේ ගේෙර හැමතැන බල පුුවන් සමාර්කිටවාට මනුකායි තමගේ ගෙදර හැමතැන මැවිදින් එක තැන් ලැවිදින්න පුුවන්ෙන්න්න පුුව. එක්කමතින් ෙදර අමනුස්වන්න වනන් තමන්ගේ ගෙදරට සම්ි්‍ර යම් කිසිවිදකින් තමන්ගේ ගෙදර භක්ෂයකට අධිගුෘහත බූමාට දෙවි කෙනෙක්ින්න්නවනක් ඒවාගේ අයි පේන්න පුළුවන් ඉතින් ඒ ගෙදර හැමතනම් බයිෙන්්ඩපා ඔබට බය කරවන සවලු සත්‍යව සෝපත්තයවා කළලා මෛත්‍රියයක් වඩන්ඩ යමුෂ්‍යන්දයා බලාන කොමත් චිතසක්ති දියුණු කරගත්ත කෙනෙක්ට එලා ළංවෙන්න්නවත් අතතියන්වත්න්න යාලා බය නොකදඔ මට්ටමක වාාව කියන්නේ බය චිත සක්තිය ප්‍රබලයිනි. එකක පැත්තිින් තේජෝකසින උපදගන බැරිගලාලවත්වා ඇගිල්ල දික්කරොතිය ඒ අමනුෂ්‍යය අධහාබලාගනට තරහක් ෙවිල්ල මය ගි ගනිත්වවා කිය ලාහරි හිතවත්යම වාගේ තේජ කකසි ඉපදදිලා ති නිෙ ඇගිලි තුඩුවවෙලින් වගේ අත්තලින් ඒ මනුස්‍යයට ගින්දරැගේ මනු්‍ය පිච්චඩයි පවා පුලුව. එක නිසා එහෙම වෙන්න පුළුවන්. ඒ සිද්ධ කරන්නට එපා එකින් ඉති වාට අකුසලේපුු සිද්ධ වවා. සෝපත්තයවා කියම් හිතන්න්න අර වැඩිය නටන්්ඩ අෞත්්‍යය වගේ දෙයක් කරලා පැත්තකර කරලා දාන්නවා ඇරෙන්ඩ ඒම කරන්න පා ඉන් ඒකට උදව්වක් වසිංවාහල අපේ අර අමනුස්්‍යල්ල ගිහින්දාන විදිේ සම්බන්න්නේෙන් අමනුස්්‍ය සම්බන්ධින් දේශාවක් ඇති අපේ තිවිෙන ස ප්‍රායග භාන වැඩසරන් පිවෙේ ඒකත් අහන් එක හලා උදවක් කර ගන්නඩ එතකොටවාට ඒ සම්බන්ධෙනුත් කටයතු කරන්න පුළුවන් තින් මෙන්න මේ කොටස් තම අන්තිම කොටස මෙතන් ටාව කියලා කියැනතුවාගේ තෙවිෙන අස්ස විවෘර්තයි වෙනඳ වගේම තමයි අනිත් භාවනා ක්‍රමලින් ආරම්භ කරලාවත් අද තේජෝකසින යෝස්්‍යයාවත් ඉතින් මෙතන් ටාවත් විවෘර්තයි ඉති මෙතැන් ටාපුගෙන කාාපහ මේ මට්ටමට හිත දියුණුරගත්ත කියයෙන් වාගේ මේ මට්ටම වගේ කලේසියන් එක්ක ප්‍රාණ වෙලා එෙමනැත්තම් යටපත් වෙලා ඒ කාමය සම්බන්ධ දේවල් යා ඉතින් ප්‍රථම ්‍යයානයක්ත් සමගම ඉන්න එක්තරා අභිඥ්ඥාලාබියීක් දෙතුව අධිමානසික හැකයාාලාබියක් ඉතින් ඒ හැකියාවක් ලබලයින්න ඔය ආපහු අර පහ. අල්ලගෙන සින වදන්නට අව්‍යතාවයක් ොන්ටිසෝරි ඩ පහ කරන්න්‍යන් එප මෙච්චර මේ පහවසරට ඇවිල්ලායිදී. ඇ දයිවසර ල්ල ද න් ර ටරන්නේ එකසරරි වැඩ කරන්නේ නෙම කරන්නට පවශ්‍යතාව නෑ. බැරිවෙලාත්වාකින් පිරිහුණුත් තමයි ආපපු ඉතින් එකවසර ඉදක් ඉද වෙනවා තිවා අදැකී ලැබල තියෙන නිස්සාාව ට ප්‍රගුණ කරන්නට පහසේ නනිත්තා අයටට වඩ බයනතුව අන් හෙම විශේෂත්්‍යයක් තියන ක්මට පන්තිරිි පාස් කරගෙන උඩට එන්න පුලන් පියෝරවල් ටික හෙම හැකියාවත් තියෙනවා එක තමයි පිරිහණයග විසේ සත්‍යය ඉතින් ඒ අවබෝධය හදකීම නිසා. තින් මෙතැට අපගේ නෙට මෙතැනින් යාහට ්‍යයාන ප්‍රගුණ කරන්නට පුළුවන්ය කියාව තියෙනවා. ඒකට අපේ දැන් අහස කියනක දර්ශනය උනාන් වස්සේ අපේ තියන තෙවිනි ස්‍රායක බාන වැඩස්ටාන් පිවෙලේ අරූපාවච්චර ආකාසානන්තයි, ධ්‍යානයේ විඥානානන්තයි ඇත ඉල්ලා ඩක්කි ායතන ඉ ල්ලාට නේව සංඥා සංඥාතන මේ දේශනා හතර පිළිවට ාලා ඒවගේ අපේ ්‍යාන සබන්ධ ේලිස්්ට එක දේශනාටිකක් තාාල අවබෝධයක් ලබාගෙන මේ අදකි ලට මුහ යන තු වෝධ ක් ළ. න ටිතු කරන්නට පුුවන් හැක්කාව යෙනන මේ මට ආපුවායට. ඉතින් ඔන්නොක තමයි කරන්නට වශ්‍යදේ. තැන් පේනවානි කසින භාවනාවල් එස්සේ ඔස්සේ එනවිදී තින් මේක ලේසිත්නය අමාරුත් නෑ. ඇති ප්‍රකුණු කරන්න. ඒ අතර අපි මූලික කාලේ තියන දේශනාවල්ල තියෙන බත් පිලිවෙත් වන්ධනා්‍රම කරන්න ඒවලු ඒවගෙනත් ලකු මානසික ශක්තියක් ලැබෙනවා පරිසරේ පිරිසුදුවීම බැනැස්වීම සමබරවීම භාවනා කරන්න යම්කි කරදර නමුුය ඉන්න යාලා වත්නවා. ේ ද්‍ය ොඩක් ව සිද්ධ නො පසර ෝ යාලට ෙවනි සා කදදි වෙච් කාලක බලාගන්න පු ල මේ ත් පිළියොත් ලින් පරිත් කියයනක වන්දනා කරනක මේ වගේ මොනවා දපිට වෙන්න කියලා බලාගන්න පුළුවවා තිම මේ හැම දේෙන් ්‍රායෝගයි. ඉතිං මේ විදිර කටයුතු කරන්න තමයි තියන්නේ. මේ විදියට කටිතුල ඔබගේ අධ්‍යත්මිකතයේ දියුණ කරගන සිදධ කරන්න ඔන්න දැන් මගේ තේජෝකසින ඔසනැත්තං කිසින බාව කොස්සේ කොහොද ෙවිනි අසක් කවිදි කරගන්නේ කියෙක් සම්බන්ධයම් කිසිගෙන ප්‍රශ්නයක් ඇවු උන්නමන්සරව සම්පූර්ණ ප්‍රාෝිකෝ පුහුණු කරන විදි කියලද දෙන්නට යෙදන. එතකට දැන් ඔබට අවබෝධයක් ඇති. ති ආහස කියන පිවරටාපවාම කැමතිනම් කෙනෙට ආහස කියන කර්මස්ථානය ප්‍රගුණ කරන්නට පුළුව හැකාව තියනවා. ඒති ට අමතරව අපි සඳහන්න නොකරකු අදැකිම්මලට මුහුණ දෙවන බයනැතු ඔවට හො දෙන්න ඉතින් පියවර මේ එක තමයි මේක තමයි සිිස්ටම්ම එක ක්‍රමවේදී. ඉතින් කෙනෙට්ටව කෙනෙග කුසලේ මත අපි නොකියවුුණු අපේ නොකකි වෙච්ච අදැකිමීමටන මුහුණ දෙන්නට අවස්ථාවක් ලැබන්න පුුව ඉතින් හෙමුණුත් බයනතු මුහුණ දෙදන්නේවට ඉතින් කිසි මහනයක් කර්දරයක් වෙන්න. ඉතින් මේ අනුව කටයුතු කිරීම සිද්ධර ඉතිං මං විශවාස කරන මීට වඩා තව මේ ප්‍රායෝගික දේශනාව දික්කරන්න ටවස්ථාවයක් ඕන්නෑ. මේ ප්‍රමාණ හොඳට ෝ මැති කියලා ඇති මේ තේජෝ කසිනය ඔස්සේ තෙවිනි ඇස විෘත්ත කරගැනීම කියන දේශනාව. අදට ම මෙතනකින් සමාප්ත කරනවා. ඔබ සිලු දෙනාට බුද්ධ ධම්ම සංඝාන ත්‍රිවිධරත්නය ආනුභාව ශක්තිය කරුණු කාරණාව මනා වටහාගෙන ප්‍රායෝගිකව අවබෝධයෙන් යුක්තෝ ප්‍රකුණ කරන්න හැකිවේවා කියලා සිරවාද කරන ගම අදට මෙම දේශනාව අවසන් කරනවා ඔබ සිලු දෙනාට තෙරන්සරණයි.